දුවපුතේ ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහනෙන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සං්‍යිවේදනය සහ මාධ්‍ය අධ්‍යන විෂය පිළිබඳව. එහි දහත් වුණන ශ්‍රේීණියයට නියමිත හත්වෙනි පාඩම නිර්මාණාත්මක සං්‍යවේදනය.මට පැද දුවපපුතේ අවස්ථ කිහිපේ ද අපි ඔපත්තික සාකච්චා කලා තියෙනවා එහි පළමු සහ දෙවන නිපනතා මට්ටම් පිළිබඳව. එහිද අපි සාකච්ඡා කළා නිර්මාණාත්මක ස්‍යවේදනය කියන්නේ මොකත් ඒ වගේම නිර්මාණ ශීත්ව මූලිකාංග මොනවද වැනි කාරණා පිළිබඳව. ඒ අදහස් මත ඒ දැනුම මතඉදගන අපි අද සාකච්චවා කරමු නිර්මාණශීලීව භාෂාව උපයෝගි කරගන්නේෙ කොහොමද කියලා. ඒ අනුව විවිධ මාධ්‍යන් තුළ ඒ මාධ්‍යන්ට ආවේ නිකාආකාරයට, ඒ මාධ්‍යහන්්‍ය විශේෂතාවන්ට ගැලපෙන ආකාරයට, භාෂාව නිර්මාණශීලීව යොදාගැනි කොමද කියන කාරණාව පිළිබඳ අපි මේ කොටසදී. අදහනයේ යමු කරමු. නිර්මාණශීලී භාෂාව පිළිබඳ කතාකි්‍රීමේදී භාෂාව පිළිබඳ ඉතා නිවැරදිව දැන හිටීම ඉතාාව වැදගත්. එය අනුව බ්ලොක්් සහ ට්‍රේග භාෂාව පිළිබඳ ඉදස් නමසේ හතලිස් දෙකේද ඉදිරිපත් කළ නිර්වචනයක් භාෂාව පිළිබඳ මූලික හඳුන්ුවදීමේදී යොදාගන්න. යනුව ඔවුන් කියනවා භාෂාවක් කියලා කියන්නේ සම්මුතිගත වාච්චික සංකේත පද්ධතියා. ඒ භාෂාව යොදාගෙන සමාජ කණ්ඩායම් සහයෝගයෙන් කටයුතු කරන ය කියන එක. මේ නිර්වචනය ඔස්සයාට හඳුගන්න පුළුවන් භාෂාවය ප්‍රධාන ලක්‍ෂණ කීපයක්තේ නොව. ොකද. පලවිනි එක විදිමත් සැලස්ම ව්‍යාකරණාන කූල අපි සකසනව කතික භාෂාව මෙහෙමයි ලිත භාෂාව මෙහෙමයි විදිමත් සැසු මක්තිනව අපට භාෂාව. දෙවනි කාරණාව සම්මුතිගත බව. උදාහරණකට හිතන්නකුම පාසල කිය කිව් හම මම පාසල අනිුවෙන් අදහස් කරන දේට. බත් පාසලයන අදස්කරනද අතර සමානකමකුට නගෙන. අපි අතර භාෂාවේ අර්ථ පිළිබඳව හොදු සම්මුතියක් තියනවා. ඒය භාෂාවක ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම සංකේත භාෂාවය වචන කල කියන්නේ සංකේත වචන තියනව අකුරුතියනො මේවා සකේතාත්මකව අපි අර්ථගණ්ඩලතියනවා. භාෂාවේදී මේ අර්ථ අපි පිළිවලකට සකසා ගැනීමට මයිසිදු කරන්නේ. අවසාන වශයෙන් ශබ් අපි ලිවුවත් ලියනදේ කිව්වත් අපේ වචන. ශබ්දකට නගනෝ එය තමයි භාෂාවේ හැඩතලේ. මෙන්න මෙහෙමතියෙන භාෂාව තමයි අපි විවිධ අවස්ථාවලදී අපිට අවශ්‍ය ආකාරයට අපි උපයෝගී කරගන්න. හොඳ මිලට බලපවිටයක් භාෂාවේ ඉතිහාසය පිළිබඳ. භාෂාව ආරම්භවීම පිළිබඳව දුවකුතේ ලෝකයේ විවිධ මතවාද තියන සමහරයිකයනව භාෂාව කවුරුන් හෝ මැව්වා කියලා. නමුත් පසුකාලනව භාෂාව ජීව විද්‍යාත්මක. මානවයා දියුණුවෙනකොට මානවයාගේ උච්චාරණය ඉන්දු්‍රියන් වර්ධනය වනකට, මානවයාගේ බුද්ධිඉන්දු්‍රිය වර්ධනය වනකට භාෂාව බිහිකර ගත්තාය කියන තර්කානකූල ඉදිරිපත් කකිරීමක් ඉතිහාසේ තියනවා. අපි ඒමත්ත ඉදගෙන මේ භාෂාව කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරම්. මානව ශිෂ්ඨාචායයේ මීට අවුරදු දහස්කානකට හතලිස්දහසකට පනස්ථාසකට මොක භාෂාවය ආරම්භය ගැ නිශ්චිත අර්ථ දැක්වීමක් අපහසුයි හොයා ගැන්. නමුත් මීට වසරල් දහස් කානකට පෙරාතුව. මානවයා ක්‍රමාණුකූලව සමාජයේ ශිෂ්ඨාචාරගත වෙනකුට. ඔවුන් විසින් නිපදවා ගන්නා ලද ඉතාම වටිනාම දායාදේ තමයි භාෂාව කියලා කියන්නේ. එය සත්‍යයක් ඒ දිරිපත් කර තියෙන අදහස ඉතාම නිවැරදි එකට හේතුව තමයි. ඒ භාෂාව මානවයා විසින් නිර්මාණය කර ගැනීමත් එක්ක අන්කවරකාලයකටත් වඩා මානවයා අලුද්දේවල් බිහිකරන්න අලුත් විදියට හිතන්න පටන් ගන්නවා. තනිදල තමයි සමාජයේ ක්‍රමාණුකූලෝ වෙනස්වෙමින් ශිෂ්ඨාචාරගතවමින් දියුණුවෙමින් ගැමන ගමන වේගවත් වෙන්න පටන්ගන්නේ. ඒවගේම ඔවුන් අදදකීමෙන් ලබාගත්ත ඥාන සම්ප්‍රදායන් අනිත් අයක්ක බෙදාහදාගන්න ඊළඟ පරම්පරාවට කියා දෙන්න භාෂාවූපයෝගී කරගන්නවා. ඒවගේම භාෂාවිත්තා වැදගත් ලක්ෂණ ඇත්ති නදව පුතේ මකද භාෂාව කවදවත් පැරනිවෙන්නේෙ නෑ. මානව සමාජයේය ක්‍රමාණ කූලෝ දියුණු වේගෙන එනකොට. එක තැන ද මේ දියුණුවත් එක්ක භාෂාවට ඉදිරියට ගමන් කරන්න බැරුව නතර වුණොත් ඒ භාෂාව අතඇරලා සමාජයේ ස්‍රහහාට යනෝ. එහෙම වෙනස් නෝනු දියුණු නෝවනු භාෂාවන් තියනවා. එවට අපි කියේෙනවා මල භාෂාවන් කෙලා. හැබැයි සමාජයේ දියුණුවීමත් එක්ක. මනවයා අලුත් අලුත් නිර්මාණ බිහිකිරීමත් එක්ක. ඊට ගැලපෙන ආකාරයට භහෂාව දියුණවෙමින් වරධනය වෙමින් වෙනස්වෙමින් ඉස්සරහට ගලාගෙන යනවා. ඒ තමයි භාෂාවේ ජීවගුණය කෙලා කියය ඒටි කේනවා. භාෂාවන් කියලා.ඒ අනුව මානවයා තමන්ගේ භාෂාව බිහිකර ගැනීමත් එක්ක තමන්ගේ ස්‍යවේදන අ වශ්‍යතාවන් ඉතාම වේගයෙන් දියුණුවට පත් කර ගත්තා මොනව භාෂාව කියලා කියන්නේ සං්‍යිවේදන මා දෙයක් අදපිගෙන ගන්න හෙම.ඒ අනුව භාෂාවක් කවදා හෝ බිහිකර ගැනීමට පෙරහතුව මිනිසාට තියෙන් ඇති මට හැගෙනවා කිසියම් වූ දෙයක් ම කොහොම දෙක අනිත්තායට කියන්නේ මට දෙයක් තියෙනවා කියන්න මං අනිත්තයට කොහොමදක කියන්නේ මේ ප්‍රශ්නය කුතුහල ඔන්තුල තියන්නේ ඇදති. හැබයිඒ කියාපෑමට ගත්ත උත්සාහේ ප්‍රතිඵලය තමයි භාෂාව බිහිකර ගැනීම මේ සාධකේ. ඒ අනුවඔුන් සරලා අදහසේ ඉඳලා ඉතාම සංකීර්ණ අදහස් දක්වා. තමන්ගේ අදහස් ප්‍රකාශිකිරීමට මේ භාෂාවය ොදාගන්නවා. ඒවත රැක්න භාෂාව ඥානය වර්ධනය කරගන්න. අපි යම් අදැකීමක් කඔොස්සේ ඉගන ගත්ත දේ. ල අවස්ාවේ පාවිච්චි කරන්න අපි කල්පනාකාරී වෙන්න ඕන අපට ඒ සඳහා බුද්ධිහතියෙන් කල්පනාකාරී අප කටයුතු කළ යුතුයි. ඒ වගේම භාෂාව අප තුළ රස ජනනය කරනවා. අපි රසවිින්දනයට හරි කැමති විනෝදයට හරිම කැමති ඒ සඳහාි භාෂාව උපයෝගී කරගන්නවා. මානවයා තමන්ගේ ස්‍යවේධන වශ්‍යතාවන් භාෂාවත්්‍ය එක්කම මේ විදියට ගොඩනගගන්නකොට තමන්ගේ සනිිවේදන ක්‍රියාකාරකම් ක්‍රමිකව පරිනනාමයට ලක්වෙනම්. දියුණු වෙනවා තමන්ගේ සමාජා වශ්‍යතාවන් දියුණුවීමත් එක්ක තමන්ගේ ස්‍යිවේධන ක්‍රියාකාරකම් ඊට සාපේක්ෂව දියුණු කරගන්නවා. අද වෙනකොට බලන් අප ඉන්නේ තොරතුරු සමාජයක දුවපුතේ අපට තොරතුරු වලින් තොරව ජීවත්වීමට නොහැකි තරම්. එඒනි සාමයික අයිතියක් බවට පත් වෙන්නේ. අපි තොරතුරු දැනගන්නේ තොරතුරු බෙදාහදාගන්නේ තොරතුරු ළඟතබාගන්නේ මේ සියල්ලට අපිට භාෂාව ඉතාම වැදැකත් වෙනවා. එවගේීම දැනුම සම්පාදරය කරන්න. මොහත බ රපහ තිරියක්කි රහ බලාගනන්නවා. ඔබට යම් දෙයක් පැදිලි කරන්න මම උත්සාහ කරන. භාෂාව උපයෝගී කරගෙන. පොළොම්ඹවාලීම අපට යම්යම් කාරණාවලද. රටක් දියුණු කරන්නි පොළොම්බාලන්න ඕනේ මේ වගේ විශේෂ හදිසි අවස්ථාවලද රටේ අනිත් අයි සමඟ එකට අපි කොහොමද වැඩ කරන්න අපි පොළොඹාලන්න ඕනේ ආරක්ෂාකාරීව ජීවත් වෙන ො භාෂාව හරාපිටේ දේකළ හැකි. විනෝදය. ඒේ ජවිත සබරගැනීමේදී ඉතාම වැදගත් කාරණනාවක් විනෝදේ. ඔබ සමට ඔබේ විනෝදංශය පොතක් පතක් කියවන එක. නවකතාවක් කෙටි කතාවක් ඒවනතනම් පරිවර්තන කෘතියක් නැත්තන් ගීතයකට සවන්දනයක මේ කොයි හැටිවිතත් ඔට භාෂාව ඉතාම වැදගත් වෙනවා. ඒවගේ හැඟම් ආදරය හරුණාව. ඒගේ තරහා ඒවගේ තමන්ට හිතර දන්නනු විධවේදනාවන්. සංවේදීතාවන්. අපට තව කෙනෙකුට කියගන්න සමහරට හරිම මාර. භාෂ නැම. ඒවගේ සුහදතාව විධ පිරිසක් එකත වුණහම. අපිහරි කැමති අන්‍යෝ්‍ය වශය නෙකිනිකාව දැන හඳුනා ගන්න. අපට සඳහා භාෂාව ඉතාම වැදක. රස නිෂ්පත්තිය, නවකතාව කෙටිකතවුත්බ මේ කාරණාවම කරනවා. අලුත් රස භාාවයන් ජනනය කරනවා. ඒවගේ ශ්‍රමය හැසිරවීම. කණ්ඩායමක් එකට වැඩකරනකොට ශ්‍රමය එක දිශාව කට අනුව හැඩගස්වා ගන්න. එහි පලදායිතාව වැඩිකරගන්න අපට සංවිධාන වෙන්න්න වෙනවා. ඒම බයකරන්නත්ත අපට පුළුවන් භාෂාව පාවිච්ි කළ ඒවගේම හිතාව කෙනෙකුට හිත රිදවන්නත්තට පුළුවන් භාෂාව පාවිච්චි කළ. මෙවැනි වූ විධ කාරණාවන් සඳහා අද වෙනකොට මානවයා තමන්ගේ සං්‍යවේදනය තුළින් භාෂාව යොදාගන්නවා. ඒ අනුව අපිට හික පාර්ථ හිතනම පුතේ භාෂාවක් කියලා කිව්ූ හම වචන ටිකක් නීදතියෙන්න මේකෙක් කලා. හැබැයි ඒ එහෙමම නෙවේ භාෂාවක වචන නොවි නොතියන්න පුළුවන්. චන නොවුණු භෂාවන්තයන්න පුළුව. උදාහරණය එකට ගන්නකු පුංචිකාල ඔබ මත නැතිවේ ඇතිහැබැ ඔබ දකළ ඇති තවාහයගම මේ අත්දැකීම මොකද. අම්මෙක් ඉතා පුංචි දරුවෙක් අඩනකොට නලවගන්න විදධ ශප්ත රිද්මයකට අනුව ගායනා කරනවා. එක හරිම සුගායනීයි මිහිරේ. එහි අර්ථයක් සාහිත්‍ය මේ වශයෙන් නැතිවුණාට ශබ්දරසයක් තිේ නවා. ඒක අහගනින දරුවවාමහර වෙලාට අන්ඩඹනින දරුවවා ඇඩීම නවත්තනවා සමහට හිනාාවෙනව සමහරවිටහු. ින්දට වැටෙනෝ එෙහු තේරු ගන්නාගහර එනිසා අපිට වචන නොවන ශබ්ද රටාවන් රිද්මයන් තුළුණුත්ත අපිට විවිධ හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් එයත් භාෂාවය වැදගත් කොටසක් ඒයනු අපි බලමු මීළඟට මානවය ඉතිහාසේ අධවිතීය දායාදයක් විදිහට භාෂාව නිර්මාණය කර ගැනීමත් එක් මොනවද මානවයට ඇතිවෙච තත්ත්වය පලවින්ද සංවිධහන වෙන්න පුළුවන් දාදාරණයකට හිතුවොත් මේ මොත ැන හිතන් වැඩිය ඇතර යන්න ඕන්න මම ජාතිකත් අ්‍යාපන ආයතනය රූපවාහිනි සහ ඔබ. අපි අතර මේ එකමුතු හදලා දෙන්නේ අපිට සංවිධානයකි සංවිධානය වීමකි මේ සංවිධාන වීමට අපිට විධ අදහ සුවමාරු කරගන්න සංනිවේධනය කරගන්න අවශ්‍යයි ඒ සංවිවේධනය කිරීමට අපිට භාෂාවවාහදදාගත්ත. එනිසා මිනිසුන් දියුණුවේේද සංවිධහන වහීම ඉතාම වැදගත්. ඒවගේම තර්කානුකූලව ටගැ අපිට කිසිම් කෙනෙක් යම් දෙයක් කිව්ව හම එකවර එක තේරුුණේ නැත්තං අපට පුළුවන් ප්‍රශ්න කරන්න. නැතිනම් ඒ ගැන නැවත්ත විමසීමක් කරන්න ඕන නම් තර්ක කරන්න තර්ක විතර්ක ඒවගේම විචාර කරන්න මේ හර අපි අපට තියෙන ප්‍රශ්නය අප නිරාකරණය කරගන්නවා වඩාත් පැහැදිලි කරගන්න ඒ සඳහා භාෂාව අපිඩා වශ්‍යයි ඒවගේම. යම් යම් දේවල් අපි ඉගෙනගත්ත හම ඒ මතකතබා ගන්න කොම. දැන් ම කියන යම්ම උදාහරණ කාරණ ඔබ මතකතබාගන්න. කොහොමදම මතකතා ගන්න. ඔබේ දත්ත ගබඩාවේ ඔබ එක තැන් පත් කරගන්නේ වචනවලින්. හැබැයි ඒ වගේම ඒ තැන් පත් කරගත්ත දේවල් නැවත ඔබට ස්මරණය කරන්නවුත් මත කල තව කෙනකට කියලන්න වශනුත්යම් ඔබ වැ අවථාවලද නැවතවතාව කොබම කොත කරන්න. අර ගබඩා කරගත්ත තුරතුර වචන විදිහට නැවත මතක් කරගන්න. ඒනිසා යම්නම්දේවල් මතකේ තබාගන්නත් මතකේ ආවර්ජනය කරන්න අපට භාෂාවිතා පවැදකත් ඔබ හිතල බලන්න අපිට මතකේ නැතුවගිය සුළුවෙලාවකට අපි මතකක්න සහර්දේවල් අපිට අවශ්‍ය වෙලාද මතක්ුණේ නැත්නම් ලොකු ගැටලුවක් අපට භාෂාව කොයි තරම් ප්‍රයෝජනයි. ඒවගේම ලිිත මාධ්‍යයකත්ත් මතකතියාගන් සියලදේ බැරිවේ කලා හිතුුණු වෙලාවට අපි ලියා ගන්නව සහර්දේව ලියල තියනවා පැත්තකේ. අවශ්‍ය වෙලාවටේ ලියන ලදේ නවතරගෙන කියව ගන්නවා. කොට යම්ම තුරතුරු ලියා තබන්නත් ලියා තබන තුරතුරු නවත පරිශීලණය කරන්න දයපුද අපිට භාෂාව ඉතා වැදගත්. දැන් මේ විදිහට මිනිසුන් භාෂාවත් එක්ක තමන්ගේ දෛනක කටයුතු විවිධ සමාජය කාරණාවන් ඉටුකරගෙන යනකොට මේ භාෂාව සමාජය තවත් ිතා වැදගත් කාරණා රසක් ඉටු කරනවා. කලින් අපි කතා කරපුවර විශෂ භාෂාවට තියෙන හැකියාවන් පදනම් කර ගැනීම මොකාද. භාෂාවක් විසින් ජන ක්ඩායම් හදන්න පුළුවන්. උදාහරණෙක ගත්තත්හෙම එක අදහසක් දරන ආවේනික ලක්ෂණවලින් සමන්විත වෙච්ච ක්ඩායමක් අපිතම ගෝත්‍රයක් විදිහට හැදෙනෝ. දැන් ඔවුන් අතට විධ තහංචි තියෙනවා. චාරිත්‍රවාරිත්‍ර තියනවා. නීති පද්ධති තියෙනවා. එකඟගතාවන් තියනෙනවා බයි විරුදධතාවනුත් තියන පුළුවන් ඒවා පිළිබඳව සාකච්චා කරනු. මේ සියල්ල අවසානය තමයි ඔවුන් එක ජන කණ්ඩායමක් විදිහට එක අදහසකින්, එකකතාවයකින් ජීවත්වන්නේ. යනො සමාජයේ තුළ විධ ජනකණ්ඩායම් ගොඩනගෙන්නේ. ඔවුන් තුළ පොදු මතයක් ඇති කරගෙන ඔවුන් සාමහිකව ජීවත්වීම සඳහා. ඉතා වැදගත් සාධකයක් දේපුතේ මේ භාෂාව කියන එක. ඒ අනුව මානෝ ශිෂ්ඨාචාරය මිනිසුන් හුද කලා බවන් මිදිල කණ්ඩායම් විදිහට. රංචු විදිහට ජීවත්වෙන් ආරම්භවුණු හමයි ඒ රංචුවල සාමහිකත්වේ ශක්තිමත් කරන්න. ඉතා වැදගත් සාධකයක් වුණේ භාෂාව අදටත්. මේ සාමහිෙක බවට මේ රංචු සංකල්පේට නැත්තම් මේ කණ්ඩායම් වලට අපි භාෂාව භාවිත කරනවා ඒ කණ්ඩායම් හැඟීම ශක්තිමත් කරගන්න. එ අනුව මේ එකට එකතු වුණු ජනකණ්ඩායම් භාෂාව පදනම් කරගෙන එකට එකතවුණු ජනකණ්ඩායම් ප්‍රජාවන් ඔවුන්ට ආවේනික වුණු ඔවුන්ගේම ලක්ෂණ සමුදායක් හදා ගන්න අපි එකට කියනවා සංස්කෘතිය කලා සංස්කෘතිය කලා තකොට ඒ සංස්කෘතිය හරහා සමහරවිට සංස්කෘතිය පදනම්රගෙන පසුකාලීනව ජාතීන් බිහි වෙන්න පුළුවන්. රටවල් බිහි වෙන්න පුළුව. බලනදැම් භාෂාව කියෙන පුං්චි එකකය ඉතාම සංකීර්ණ තැකට යන හෙටිදුවකුතේ යික දාහරණයක්කුට පෙන්න්නන්න. දැන් අපි සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා මුලින් සාකච්ඡා කරලා හිටියොත්. කිසියම් නිශ්චිත අවස්ථාවකද මිනිසුන්ගේ චර්යාවන් සඳහා මාර්ගෝපදේශකත්වය සපීමට සමත්. යිතිහාසික වශයෙන් ගොඩනගී ඇති සියලු ජීවන රටාවන් සංස්කෘතිය. අපි හිතන පතන විදි, අපේ කෑඹබීම රටාවන් අපේ ඇඳුම් පැළඳුම්, අපේ විශ්වාස සම්ප්‍රදායන්ම සියල්ල. අපි තවත් අයි සමඟ ගනුදනු කරන විදිහ. මෙ සියල්ල එක තුුණහමඒ රටාවට අපි කිය නව සංස්කෘතිය. ති අපි හැමෝම මොනයම් හෝ සංස්කෘතියකට හෝ සංස්කෘතියන් කිහිපයකට අයිති වෙනවා මොනයම් හෝ වස්ථාවකදී. ඒ අනෝ ගත්තාහම. ඔබ හිතන්න භාෂාවක් විදිහට අපේ රටේ තියන සිංහල භාෂාව. සිංහල භාෂාව පදනම් කරගෙන ජාතියක් ගොඩ නැකෙනවා. ඒකට අපි කියවා සිංහල ජාතිය කියලා. සිංහල ජාතිය නියෝජනය කරන කණ්ඩායමට අපි කියනවා. සිංහල ජාතිකයෝ කියලා. එදකොට මේ සිංහල ජාතිකයෝ ඉන්නේ රටක් විදිහට කත්තු අපි. එ රටේ නමක්කෝ පලාතක නමක්කෝ අපට කියන්න පුළුවන්. උදාහරණයකට ඉන්දියාව කත්තුත්තේෙම ඉන්දයාාව ගුජරාටි මලයාලම්, බෙංගාලේ මරාති. මේ වගේ විද්ධ වූ ප්‍රදේශ තියනවා ජනකණ්ඩායම් ජීවත් වෙන. ඔන්ගේ භාෂාව පදනම් කරගෙනයි ඔවුන් වර්ගවෙලා ඔන්නු හඳුනුවවාදීම ක්‍රමේ තියනෙන. ඒනු බලන්න දුවපුතේ දැන්ඳ වෙනකොට භාෂාව කියන පුංචියයට අපි කතා කරපුර ප්‍රබල ඒකකය ජාතීන් අතර සමකය හදලා එකමුතුව හදලා ඔවුන් අතර වර්ගයක් හදලා රටවල් හදලා ප්‍රදේශාහදල සංස්ෘතය ගොඩනැගීමට පවා හ තු න න ං කෘ ති . භාෂාවත් කියන කාරණත් දෙකාතරය අන්‍යෝ්‍යය සමීප සම්බන්ධතාවයක් අපට හඳන කන්න පුළුව ම පටි උදාහරණයක් වෙන්න නඹට ලංකාවෙන්න. තැන් අපේ රටගත්තහම අපේ සංස්කෘතිය ගත්ත හම කෘෂිකාර්මිකයි. සමට සේවා ආර්ථිකයකට අපි දැන් පරිවර්තනය වෙමින් ඉන්නේ. නමුත් කෘෂිකර්මාන්තය තමයි බහුලවශයෙන් ජනතාව බොහෝ කාලයක් තිසේ නිරත වෙමින් හිටිය. එයනු කෘෂිකර්මාන්තයට අදාළවන ප්‍රකාශණයන් අපිට අවශ්‍යයි. යන අපේ කෘෂිකර්මාන්තයත් විශේෂෙන් වීගොවිතනත් එක් බැඳනු වචන සමුදායක් අප සිංහල භාෂාව තිය නවා සංස්කෘතිය පදනම් වෙමේ මොනොවද වීවර්ග ගැනකිව්ව ඇල්ව හීනටි මඩ ඇල් කුරලුතුට සුවදැල් මුරුංග මවී හැටපඳරු කුලුකුන්ට කිරිදන්ට යෝග වචන සමූහයක්තියනවා සිංහල භාෂාව. ඒමකද අපි කෘෂිකර්මාන්තය අපට තියෙන දේවල්. නමුත් බටහිර සංස්කෘතිකට ගියොත් මේ සියල්ල සඳහා ඕන් පාච්ච කරන්නේ සීමමිත වචන ප්‍රමාණය උදාාරණට රයිස් උයන්න පෙරත් රයිස් කඩෙන්ගෙනයන්ෙ රයිස් වට පත් පස්සෙත් රස් තමයි. නමුත් සිංහල භාෂාවයහෙම නෙමේ එකට හේතුව තමයි අපි සංස්කෘතික පදනම භාෂාවෙන් ප්‍රකාශ වනවා. එක මාන පත් බටහිරංකෘති ත්තව තිේ නු තින රමි සංස්කෘතිය කාර්මික සංස්කෘතිය ප්‍රකාශනයවාහන ගැන තාක්ෂණය ගැන වාහනල විධ. ඒග කිය විධ නම්තියනවා ඇබ ඒ තරම් වචන ප්‍රමාණයක් සිංහලේ අපිට නෑ. මේ ඇස්කිමෝවරුන්ගේ භාෂාව කත්තාම හිම සංස්කෘතිය. ඒ ගැන කියන්නවන්ට කාවානාපුත් සිකුක් මේගේ විධ වච රශයයක් තියනවා අහසිං වැටන හිමවලට එකනක් පොවේ තැන් පත්වෙලා තියෙනට එකනක් දියවල ගලාගෙනයන හිමෝරට තවනමක් එති හට දියම ැන්පත්වනු ට තවනක් නත් අපි ඔක්ොම හිම. අපි අයිස්ක්‍රීම් එකට පවා කියන්නේ. මකිරම කියල මොද එහිම සංස්කෘතියක් අපට නැති නිසා ඩංගට පැහැලි නැති දේපතේ සංස්කෘතියයි භාෂාව අතර තියන අන්‍යෝ්‍ය සම්බන්ධය භාෂාව විසින් සංස්කෘතිය හදන සංස්කෘතිය ප්‍රකාශනය භාෂාව බවට පත්වන අපි උදාහරණ කීපයක් සාකච්ඡා කළේ. එය අනුව ගත්තහම රටක දියුණුව පිළිබඳ අපි සාකච්ඡා කරනකොට විධ සාධ කියන්නට තියනවා. රටේ තාක්ෂණක නිර්මාණිකිරීීම තාක්ෂණකව බිහි කරන යම්යම් නිෂ්ානයන් ඒවගේ සංස්කෘතික සාධකයන් මේ සියල්ලක්ම රටක දියුණුව පිළිබඳව කතා කනකට ඉතා වැදගත්. යම්යම් රටවල් තාක්ෂණකව දියුණු නහමවුන් ආර්ථික වශයෙන් ඉතාම පොහොසත්. විද රටවල්තිය නො කාර්මික රටවල් ආර්ථික වශයෙන් ඉතා පොහොසත් එකට හේතුව ඔවුන් නව නිර්මාණ බිහි කරනවා තාක්ෂණිකව. මේ නව නිර්මාණය බිහිකිරීම සඳහා ඔුන්ට ඉතා වැදගත් සාධකයක් වෙනවා නිර්මාණත්මක චිින්තන. ර්මාණත්මක චින්තනයෙන් යුතුවා ඇතමයි ලෝකේ අලුද්දවල් කරන්න ගුවන් යන හදන් යන වාහන හදන්න වතුර යටින් යන දේවල් හදන්න වතුර උඩින් යන දවල් හදන්න. අවශ්‍යතාවන්ට අනුව අලුද්දේවල් හදන්. මේ නිර්මාණාත්මක චින්තනයට වැදකත්වෙන්න දපුුදේ භාෂාව. ඉතා හොඳින් භාෂාව දැන සිටීමෙන් තොරව නිර්මාණාත්මක චින්තනයක් අවද කරන්න මනිසුන්ට බෑ බඩ මත කඇති අපි මුලින් කොටසකදී. ර්මාණශීිත්වය මූලිකාං ගන කතා කරනකොට මේ පිළිබඳව සාකච්ඡා කළා. හො භාෂාවේ පවත්නා ආවේනික නිර්මාණශීලී ගුණය ඒඒ මාධ්‍යන් තුළදී උදාහරණට එකතුත් ලිත මාධ්‍යකත්තුත්තේම ලිකිත මාධ්‍ය තුළ නිර්මාණ ශීලීත්වය යොදාගැනීම නිසාම විවිධ රීතීන් ශෛලීම් බිහි කරගන්න පුළුවන් උදාහරණ එකට මොනයම් හොල් ඒකෙක් තමන්ට අවැසි පරිදි කීමට උත්සාහධරණ දේට අවශ්‍ය කරන භාෂශෛලිය තමා විසින් ගොඩනග ගන්න පුළුවන්. ඒ ඔස්සේ තමා කියන්න යැන දේට උපරිම සාධාරණයක් කිරීම සඳහා.ඉනිසා ලේකකයාගෙන් ලේකයාට ගත්තාහමගේ භාෂාශෛලිය වෙනස්. ලේඛකයා කතා කරන මාතෘකාවෙන් මාතෘකාවටත් සමහරවෙලාවට භාෂාශෛලිය වෙනස් වෙන්න පුළුවන්. ඒවගේම මාධ්‍යයන් මාධ්‍යයට නවකතාවක් කියන කෙනෙක්. ඕ නවකතාවට භාෂාව පාවිච්ි කරන. රනාවම කෙටිකතාවකට කිවෝ කවීකට ගත්තුත් ටෙලිනාට්ටක් සඳහා තිරපිට පතකට ගත්තු. ඒ අවස්ථාවලද භාෂාවන් එක එකට වෙනස්වෙන්න පුළුවන් ඔහු පාවිච්චි කරන ආකාරය. ඒ අනුව ඔබට තේරණව ඇති භාෂාව කියලා කියන්නේ නිර්මාණශීලී පුද්ගලයකුට යම්මම් දෙ යා පෑමට තා අපූරුවට නම්මශීලිව යොදාගත හැකි ඒකයක් කියලා ඒකට හේතුව තමයි එක පැත්තකින් භාෂාවතුළ පවත්නා මේ ලක්ෂණය. දෙවනි කාරණාවතමයි මිනිස්සුන්තුල පවත්නා පරිකල්පනය නිර්මාණශීලී කුසලතාව. හොඳයි අපි ඊළඟට බලමු නිර්මාණශීලී ලේඛනය කාරණාවට එකක් අපි අවධාන යොමකරොත්හෙම නිර්මාණශීලී ඛන එක්ක එ ඒඛන කලාව බිහිවීමත් එක් මිනිස්සු තුළ සමාජය තුළ ලොකු වෙනසක් ඇතවට මොකත් නිර්මාණශීීව යම්යම්දේ හිතන්න පුළුවන් අය ලේකන කලා පාවිච්චි කරලා ඇද ප්‍රකාශ කරන්න උත්සාහ. ඒ හරිම රසවත් වෙනත් කාරණාවන්ට වඩ වෙනත් විදිකට කියනවට වඩා. ඒ දේ වෙනත් විදිකට කියවාගන්න දැනගණඩ කැමති පිරිසක් ඒ කියන කාරනාව රස වින්න උත්සාහ කරන පිරිසක් බඩට පත්ත නො අපේ උන්ට කියෙන පාටක සමාජයකර. එයනෝ නිර්මාණශීලී ලේඛනය බිහිවීමත් එක්ක එක පැත්තකින් ලේක පරම්පරාවකුත් අනි පැත්තේ එ ලේඛනයන් පරිශීරණය කරන පාඨක සමාජයකුත් බිහිවෙඩ පටන් ගන්න. තින් මේ දෙගොල්ලා අතරේ ගොඩ නැගෙන අන්‍යුන්නේ සම්බන්ධය ින් ික වෙනස් වෙමින් වර්ධනය වෙමින් අලුත්්‍යමින් ඉස්සරහාටයන්නේ භාෂාවක පවත්නා නිර්මාණ ශීලයකුණේ නිසා. අපි එක නිර්මාණකරුවයක්ගේ අපිහිතමු නවකතාවක් කියවනෝ කියල ඊළගවසරය ඔහ ඉදිරිපත් කර නවකතාව මීට වඩා බහෝසයින් වෙනස් අලුත් වෙල අප කැමතිඒ අලුත්කමට. අප වනඳ ගන්න පාටකව විදියට ඒ අලුත්කම ඒ පිළිබඳව කතා භා කරන විචාරය කරනවා. ඒ නිසා ලේකක පාඨක සමාජයකට නිර්මාණ ශීත්ය ක කියලා කියනකතේ. අත්‍යවශ්‍ය සාධකයක්. විශේෂයෙන්ම ගත්තහම නවකතාව කෙටිකතාව, කවය නිර්මාණ සාහිත්‍ය, දර්ශනය, දේශපාලනය අපි භාෂාව ලේකනය පදනම් කර ගනිමින් නිරතවන විධ කාරණාවන් පිළිබඳව සමාජය තුළ මුල්කාලීනව ගොඩනැගුණු මේ නිර්මාණශීලී තත්වයන් තමයි පසුකාලීනව අද වනකොට විධ දහරාවන් විදියට, කලා මාධ්‍යන් විදියට දියුණු තත්ත්වයකට පත් කරලා තියනේ. ඒනිසා, ලේඛන කලාවට නිර්මාණශීලී භාෂාව යොදා ගැනීමත් එක්ක සමාජය තුළ ලොකු වෙනසක් ඇති කලා අලුත් විදිහට මනිසුන් හිතන්න. අලුත්විදිහට මිනිසුන් හිතන දේගෙන කතා කරන්න, සාකච්ඡා කරන්න, විචාරය කරන්න, විවේචනය කරන්න මනිසුන්ට මාතෘකා හදල දෙෙන තැනක් බෝට පත්ෙනවා මෙ නිර්මාණශීලීව ලේඛනය තුළ භාෂාව යොදා ගැනීමත් එක්ක. හොඳයි දයපුති අපේ ඊළංකට බලමු. නිර්මාණ ශීලී භාෂා භාවිතය සහ මානවය අතර ගන්නැගෙන මේ සම්බන්ධය ස්භාවයන් ක පැපලි බඳ. භාෂාව මානවයාගේ ප්‍රබලතම නිර්මාණාත්මක ප්‍රකාශන කමය අපි මෙතෙක් වෙලා සාකච්ඡා කළ ට උදාහරණ කීපයක් භාෂාවෙන් තොරව මිනිස්සුන්යම් අදහස් ප්‍රකාශ කරන්න ග කියියානම් ඒතම සීමමිත වෙන්නති බුණ. සංකීර්ණ අදහසක් ප්‍රකාශ කරන්න නොහැකි භාෂාවකින් තොරව. ඒවාගේ මානවයා විසින් මේ උපදවාගනු ලබන්නේ නිර්මාණත්මක ශක්්‍යත වන්න ුරින්. මානවැෑ කලා කියන්නේ උපතින්ම නිර්මාණශීලේ මනුස්සේ. අනිත් පැත්තිම් භාෂාව කලා කියන්නේෙත් ඒ නිර්මාණශීලීත්වට මඟ පාදාගන්න පුළුවන් මෙවලමක්. එනිසා නිර්මාණශීලී චින්තනයක් සහිත මිනිසුන් භාෂාව ඒ ශක්ක්‍යතා ඔස්සේ නිර්මාණශීලීව උපයෝගී කරගන්නවා. ලෝකයේ විධ සංස්කෘතිවල විවිදධ භාෂාවන් උත්පාදනය වෙන. අපි කලින් කතා කළපු කාරණාව. භාෂාවක් ගොඩනැංවීමේති. ඒ වර්ධනයවෙල දියුණු වෙනකට. ඒ භාෂාව භාවිත කරන සමාජ සංස්කෘතික හැඩතලේ භාෂාවට එකතු වෙනවා. ඒනොතමයි ෝකයේ විධ භාෂාව එකනෙකට වෙනස්වෙන්න. එකම භාෂාව වඋනත් විවිධ පලාාවලදී අම් යම් වෙනස්කම්වට ලක් වෙනවා ලංකාවේ සිංහල භාෂාවකත්තම් දකුණු පලාතෙක විදිියකට කතා කරනව උතුරුමද පලාතර ගිහම තව විදිකට කතා කරනවා වයිප පලාාතිතව විදදිකට කතා කරනවා. උපභාෂාව විශේෂයන් ඒ ඒ සංස්කෘතික හැඩතලයන්ට අනුව. නැෙනවා එක භාෂාවක වනත් ඒවගේම ඒ භාෂාවල සංස්කෘතික හැඩය නිර්මාණත්මක හැඩේද සකස් කරගන්න මේ භාෂාව උපයෝගී වෙනවා තැන් යම්යම් නිර්මාණ බිහිකරන කොට භාෂාව හරහා ඒ සංස්කෘතික හැඩ තලැන් අපේ සංස්කෘතිය පදනම් කරගන නිර්මාණ සාහිත්‍යයන් බිහි වෙනු එතමයි ස්භාවතකොට සංස්කෘතිය ජනස්ෘතිය වගේ කාරණාවන් නිර්මාණ සඳහා මූල බිජසපයන උල්පතක් බවට පත්ව වෙනවා විශේෂයෙන් ම කලාම අධ්‍යවල භාෂාවන් විවිධආකාරයෙන් භාවිත කිරීම අප දකින්න පුළුවන් රූපවාහහිනේ මාධ්‍ය තුළ ඉදිරිදි සාච්ා කරම මේ කරණ පිඳ ගොන්න තුලි මාධ්‍ය තුළ සිනමාව තුළ නවකතාව තුළ කෙටි කතාව තුළ. ඒ ඒ මාධ්‍යන් තුළ විවිධ ආකාරයෙන් භාවිත කරන්න පුළුවන්. එඒ විධත්වයට බලපාන හේතු සාධක කණනාවක් තියෙනව අපි ඉදිරියට සාකච්ඡා කරම දේපති. එය අනුව භාෂාව භාවිත කිරීමේදී, නිර්මාණශීලිත්වය ගොඩනගෙන්නේ ප්‍රධාන වශයෙන් අවස්ථා හතරක්තිය මොකත් පලවිනික තමයි කතා කිරීමේදී. මම හිතන පතන දය නිර්මාණශීලිව හිතව දෙයක් මම කතා කරන්න ගහන්. මම කියනදේ නිර්මාණශීලිව කියන්න උත්සා කිරීමේදීට වැදගත්වෙනවා නිර්මාණත්මක භාෂාව දෙවන්න. එඒ නිර්මාණාත්මකව කියනදය ඒ නිර්මාණාත්මක අගෙන් යුතුවම ග්‍රහණය කරගන්න. යට සවන් දෙන්න ශ්‍රවණය කිරීමටත් නිර්මාණාත්මක වක් අවශ්‍යයයි. ඔයි තරම් නිර්මාණකරුවඉන්න සමාජයකඋුන්නත් වැඩක් නෑදේපුතේ. ඒ නිර්මාණ ඒආකාරයෙන්ම රසවිඳින්න පුරුවන් ග්‍රාහක ශ්‍රාවක සමාජයක් නැතිනම්. නිර්මාණකරුවන්ගේ නිර්මාණ නිෂ්පලයි. ඒගේ මතමා ලිවීමෙන් කත්තා. නිර්මාණ ශීලීව ලේඛන ශෛලීින් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිර්මාණශීලීව ලියනලදලේ දේ නිර්මාණශීලීව කියවාගන්න වටහාගන්න අවබෝධ කරගන්න පුළුවන් සමාජයක් ඉන්නත් වන. ඒ නිසා නිර්මාණය කිරීමත් නිර්මාණය පරිශීරණය කිරීමත්. ද්‍යයන්තේෙන්ම මෙ නිර්මාණශීලී භාෂා භාගිතය ඉතාම වැදගත්කමත් දරනවා.ඒත් නුව නිර්මාණාත්මක භාෂාව පිළිබඳව මූලික වශයෙන් නිර්වච්චන විමසාහ බලන්න කොටට පැහැදිලි වෙනවා. භාෂාවේ පැතිර පවත්තා සියලු ලක්ෂණ නිර්මාණාත්මක භාෂා වයි කියය. ඒ තියෙන්න්න පුළුවන් ශබ්ද රසේ එහි තියෙන්න පුළුවන් අර්ථරස්සය ඒ වගේම උපමා, උපමේ රූපක මෙවැනි වූ විවිධ සාධක මත ගොඩනැගුණු ඒ භාෂාව සියලු කරනු අපි අවශ්‍ය පරිදි නිවැදිව යදාගත්තොත්ඒ භාෂාව වඩාත් අලංකාර කරන්න පුළුවන් නිර්මාණශීලී කරන්න පුළුවන්. හොඳයි. අපි මීලංඟට හෙමු මේ භාෂාවන් විවිධ මාධ්‍යන්ට විශේෂිතව උපයෝගි කරගන්න පුළුවන් වෙන්නෙක හොමද කියලා. විධ මාධ්‍යන් තුළ භාෂාව භාවිත කරනකොට මම කල්න තුබත්තික කතා කලාවබට මතක ඇති. ඒ මාධ්‍යයේ විශේෂෂතාවට අනුව සහ. අපි කතා කරන අන්තර්ගතයේ පවත්නා ස්වභාවයට අනුව භාෂාව අපිට ඊට අදාළ ව නාආකාරයට යොදාත්තු යුතුව වෙන. ඒය තමයි නිර්මාණත්මක භාෂාව භාවිතයේ මාධ්‍ය තුළ පවත්නා විශේෂත්වය බවට පත්වෙන්. ඒ අනුව මුද්‍රිත මාධ්‍ය පිළිබඳ කතුත්. අපි සවිස්තරාත්මකව මේ කාරණාවන් ඉද්‍රයේද ඔබත්යක සාකච්චා කරන්න බලාපොරොත්ති වනවා ඒ මාධ්‍යන්ට අනුව විශේෂිතව සංශිප්තව කත්තුත්. මුද්‍රිත මාධ්‍යවලදී. ලිකිත භාෂාව. මුයි ඒ වගේම දෘශ්‍ය රෝපයමීට අදාලායි. එතකොට අපි භාෂාව පරිශිල්නය කරන්න ඕනේ ලිකිත මාධ්‍යකට යොදාගන්න ආකාරයට ඇබැමි ලිකිත මාධ්‍ය තුළ දෘශ්මය ගුණයක් තියෙනවාය කියෙන සාධකත් පදනම්ම කරගෙන. ඊට අනුවතමයි අපි භාෂාවය ස්වභාවය තීරණය කරන්නේ. ඒ සංයෝගන්ඩි විධ නිර්මාණශලී ස්භාවයන්. ඒ ඒ මුද්‍රිත මාධ්‍යවල පවත්නා අයුරු ඒඒ කාරයට අනුව අධ්‍යනය කිරීම. සහරවලලාට ප්‍රවෘත්. සමහර්වෙලාවට විශේෂාංක, සංගරාවක් වගේ තැකට ගියොත් සියලට වටඩ වෙනස් සාකාරයක්. එනිසා ඒ ස්වභාාවයන් පිළිබඳ සැලෙකිලිමත්වෙමින් භාෂාව කොහොමද මුදෘුතමාද්‍යවද යොදාගන්නේ කියන කාරණය අපි ඊළඟ කොටසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ගුවන්විදුලි භාෂාවටාවොත් ගුවනදිලි භාෂාවේ ශබ්දය සහ ශ්‍රවනය තමයි පදනම්වෙෙන්. ඒ අනුව අහගනන්න පිරිසකට කතාකිරීම මේ අතර තුරේ තමයි එතකොට. භාෂා ගණනදනුව මේ මාධතුළ සිද්ධවෙන්. තකොට පුවත් පතට වඩා ගොන් නදිලේ භාෂාව භාවිත කිරීමේ ස්භාව වෙනස්. පුවත්පතේ කියවාගෙනයන්න පුළුවන් ප්‍රදීමකුණොත් නැවත කියවන්න පුළුව. බැ ගොන් ුදලේ ඒ අවස්ථාව පට හිමිනයි. ඒ නිසා ගෝන් විදිලි භාෂාව ඊටම ආවනික වූ විශේෂ ලක්ෂණවලින් සමන්විතයි. එදි වඩා වැදකත්වෙන්නේ ශ්‍රවන ඉන්ද්‍රිය මනස මනසත් එක සිදුවන සංකීර්ණ ක්‍රියාවලයක් ගෝන් විදිලේදී. ට හඳනගන්න පුළුවන්. එනිසා අපි ගුවන් විදිලයේදී පුද්ගලයා විදියට තමා කතාභා කරමින් තමාතුලම කොඩ්නගාගන්නා අන්තර් වර්තී පුද්ගල සං්‍යවේධනයකට මඟපාදමින් සිදුකරණ ක්‍රියාවලයක් තමයි ගුවන් විදිලි මාධ්‍යෙ සිද්ද වෙ ඊට අදාළ සුදුසුවන භාෂාවක් අපි ගුවන්දිලි මාධ්‍යහෙදී ොදාගත යුතු වනවා. ඊනඟට ගත්තුොත් රූපෝහැනින මාධ්‍ය භාෂාව ගත්තුත්. රූපෝහහිනී මාධ්‍යේ ශබ්ද මමාධ්‍ය භාෂාවේ සහ ෘශ්්‍ය මාධ්‍ය භාෂාවේ දිගුවක් විදිහටයි මේ සලකන් රූපය දකින්නත් පුළුවන් ශබ්දය අපිට අහන්නත් පුළුවන් රූපහි මාදිී සිනමාවේ දිගුවක් විදිහට සමහරය විග්‍රහ කරන්න උත්සාකර පවස්ථාතින අපි දකලාහලතියනො නමුත්තේ ගුවන් විදුලි මාධදී දිගුවක් විදිහට තමයි නිවැරදිව විග්‍රහවෙන්නේ මොකද සිනමාව කලක කියන්නේ නිර්මාණම නිර්මාණකාරයක් එහේ. එතකොට ඒ කලාමාධ්‍යයක් විදිහට තමයි සිනමාවබිහිවෙන්නේ. නමාධ්‍යයක් විදිහයටගත්හම රූපවාහිනයට වඩාත් සමීප වෙන්නේ ගුවන් විදුලි භාෂාව දිගුවක් විදිහයට සැලකීම. ඒ අනුව රූපෝහනී මාධ්‍ය තුළ රූපයත් රූපයට ගැලපෙනනාාකාරයට ශබද්්‍යත් යොදාගන්නේ කොහොමද කියන එක රූප භාෂාවත් ශබ්ද භාෂාවත් කියදකේ සංකලනය කොහොමද නිර්මාණශී ලිවදාගන්නේ කියන එකයි රූපවාහින භාෂාවේදී වැදගත්ම සාධකයේ බවට පත් පයෙන්. නාට්්‍ය කලාවේදී සජීවී ප්‍රේක්ෂකාගාරයක් ඉස්සරහ සිදුකරන මාධ්‍ය එවගේ දැන්වීම් කලාවගත්ත හම පොළොඹවාලීම වැනිසාධක පදනම් කරගත් යම් බහ්ඩ හෝ සේවාහෝ වෙනත් කාරණා පිළිබඳව දැනුවත් කිරීම නි සාධක පදනම් කරගත්ත මාධ්‍ය. එවැනි ස්ථානවලදී භාෂාව යොදදා ගැනීමේ ඊටම ආවනික වූ විශේෂතාවන් තියනෝ. එවගේ සිනමාවගත්තා හම් සිනමාවේ භාෂාව රූපයඒ ශබ්දට වඩා ප්‍රමුක දනක් දෙන්නේ. සඳහා ඒ ්‍යාරණය ලෙස සලකෙන්නේ සංස්කරනේ. එයනුව රූප භාෂාව ඉත්තාම නිර්මාණශීලි ලෙස යොදාගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව සිනමාාවේදී අවධහනය යොමු කරනවා. එයනු ගත්තාහම අවසාන වශෙන් නවමාධ්‍ය භාෂාවටආබහම එතෙක් පැවති ජනමාධ්‍යහන්නේ පැව තිබුණු යම්යම් භාෂා භාවිතයේදී යොදාගන්නාලද රීතීන් සියල්ල වෙනස් වෙන නවමාධ්‍ය තුළට ආාම. වවාමාද තුළ එතෙක් පවති භාෂාවන් රීතීන්ට වඩ අලුත් නව රීතීන් නව සම්ප්‍රදායන් විධ ආකාරය නිර්මාණශීලී උපයෝගිතාවන් නවමාධිතුළ භාෂාභාවිතයේදී අපට හඳුනාගන්න පුළුවන් සමහරවෙලාවට සංශකෘතික මේ හැඩතලයන් සමහරවෙලාවට නව මිශ්‍ර භාෂාත්මක හැඩතලයන් එතකට උපභාෂා හැඩතලයන් මේ සියල්ලක් ඉතාම නිදහසය යොදා ගැනීමේ හැකියාව නවමාධිතුළ තියෙනො හැබැයි සන්දේශය අන්තර්ගතය පෝෂණය කිරීමට අදාළවන ආකාරයට සිදුකිරීම මයි ඉතා වැදගත්වෙන නවමාධ්‍ය තුළ එදි තාක්ෂණික අවබෝධය නූතන මාධ්‍යය හැඩතලයන් පිළිබඳ අවබෝධය එය ග්‍රහණය කරගන්නා ග්‍රහකයා පිළිබඳ අවබෝධය වනිසාධකයන් ඉතා වැදගත් නව මාධ්‍ය තුළ භාෂාව භාවිත කිරීමේ දී හොඳයි අවසාන වශයෙන් ගත්තහම මේ අනුව නිර්මාණශීලී භාෂාව කියනදේ මාධ්‍ය තුලාපී යොදා ගැනීමේදී එ මූලික කාර්ය බවට පත්වෙන්නේ භාෂාව පදනම් කරගෙන ග්‍රහකයාට ඉතාම නිර්මාණශීලි ලෙස සන්දේශය ලබාදීම මොකක්ද නිර්මාණශී ලෙස සන්දේශයක් ලබා දීමේ වැදකත්කමු අපි හිතුවත් අපි කිසිම් වූ සන්දේශයක් ලබා දෙනවා ඒ සන්දේශය ලබා දුන්නහම එ ඇසූසැනින් ඉවත් වෙන වනම් නැරඹීමෙන් ඒ හමාර වෙන වනන් ඉවර වෙනවනන් එමගින් ලබා දෙන පනිවිඩේ පලදායිවෙන්නෙන හැබැයි පලදායි පනිිවිදයක් ලබාද දෙෙන සිියන් පවිඩයක් ලබාදුන්නහම ඒ ඇත යමු කරබාගන්න ඒ පනිිවිඩේ මතක තබාගන්න ඒ නැවත ස්මරණය කිරීමේ තැනටයන් ඒ මතිිත්‍රම් ඊට අනුව ක්‍රියාත්මකවීමේ තන දක්වා. ග්‍රාහකයාාව ගමන් කරවීමට අපිට නිර්මාණශීලී සං්‍යිවේදන හරහා අපිට උපකාර කරගන්න පුළුවන්. යනු ලිකිත සංනිිවේදනය වාචික සං්‍යිවේදනය නිර්වාචික සංනිිවේදන, දෘශ්්‍ය සං්‍යිවේධනය ඒවගේ ශබ්ද සං්‍යවේදනය. මේ විධ ආකාරයන් අවශ්‍යතාව පරිදි. අන්තරගතේ විසින් ඉල්ලා හිටින අවශ්‍යතාව පරිදි යොදාගෙන ඒ සන්දේශය කොට නැකි ොස්සේ. අපට ඉතාම නිර්මාණශීලි ලෙස භාෂාව උපියෝගී කර ගනිමින් සන්දේශ කොටන ගන්න පුළුවන්. ජින් දුවය පුතේ අපි බලමු ඊළඟ කොටසකද. විවිධ මාධ්‍යන්ට අදාලව මුදෘිත මාධ්‍යී ගුවන්නුතුලි මාධ්‍ය රූපවාහිනී මාධ්‍ය සිනමාව තුළ. කොහොමද ඒ ඒ මාධ්‍යන්ට ආවේනික ආකාරයට. නිර්මාණ ශීලීව භාෂාවයොදාගන්නේ කෙලා. අපි ඒ පිළිබඳ සාකච්ඡා කරන්න තවත්වැඩසටානකින් මොන හෙමමු එතක් ඔබ සීලෝ දෙනාටම නිරෝගි මජ්ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්